ආයිබෝවන් ආයිබෝවන් සකල සිතීම නාලිකාව නරඹන ප්‍රේක්ෂකයන්ට පහුගිය වැඩසටහන් දෙකේම අපි කරේ 3D, 5D, 4D කියන්නේ මොකද්ද කියලා ඕගලන්ට ඕගලම දැනුවත් කරන එකයි. ඒකෙදි මට පොඩි තව පැහැදිලි කිරීමක් කරන්න ඕනේ. එතුමත් ඉන්නවා ලයින් එකේ සම්බන්ධ වෙලා අපිත් එක්ක. මේ 5D ප්‍රතිකාර ක්‍රම ගැන අපි කතා කරා. යන්ත්‍ර මන්ත්‍ර ඒ වගේම දෙහි කැපීම් ඒ වගේ දේවල් හරහා සිද්ධ වෙන්නේ 5D ප්‍රතිකාර ක්‍රමයක් කියන එක අපි පැහැදිලි කරලා දුන්නා. හැබැයි එක දෙයක් කියන්න ඕනේ, 5D ප්‍රතිකාර කරනවා නම් ඒ 5D කියන ලෙවල් එකට ගියපු අයට විතරයි ඒ ප්‍රතිකාර කරන්න පුළුවන්. එහෙම නැතුව මේ ඥාතීන්ගෙන් වරන් එන කට්ටිය, ඒ කියන්නේ මළගිය අය ඇඟට ඇවිල්ලා ඒ කරන දේවල් 5D ප්‍රතිකාර නෙමෙයි. මොකද නැත්තම් අහන ප්‍රේක්ෂකයන් නොමග යන්න ඉඩ තියෙනවා. ඒ නිසා තමයි අපි ඒක පැහැදිලි කරන්න මම කල්පනා කරේ. එහෙම කරනවා නම් 5D ප්‍රතිකාර කරන්නේ ඉස්සර කාලේ අය නම් එහෙම කරා ඇත්තට. ඒගොල්ලෝ 5D ලෙවල් එකට ගිහිල්ලා තමයි ඒ ගුරුකම් කරේ. එහෙමද දැන් ඉන්න ගොඩක් අය 5D ප්‍රතිකාර නෙමෙයි, ඒගොල්ලන් නිකන් දෙහි කපනවා ඥාති හරහා සම්බන්ධවල ඒවා 5D නෙමෙයි කියන එක මට පොඩ්ඩක් දැනුවත් කරන්න ඕනේ. මං කියන කතාව හරිද? ඔබතුමා ඒක පිළිගන්නවද? ඔව්, ඒ ගැන අපි තව වැඩසටහනක් ඉදිරිපත් කරන්න පුළුවන් වෙනවා. මේ වැඩිදුර විග්‍රහ කරන්න පුළුවන්. ඇත්තෙන්ම 5D කතා කරන්න කලින් මේ දැන් මේ ඔය ගුරුකම් කරන කට්ටිය 4Dවත් නොදැන ඔක කරන තත්ත්වයක් තමයි පෙන්නුම් කරන්නේ. 3D වල ඉඳන්ම කරනවා වගේ එකක්. ඒක උඩින් ප්‍රතිඵල මේ එහෙම ප්‍රතිඵලයක් ලැබෙන්නේ නැහැ. මේක විඥාන ශක්තියක් නේ. ඒ විඥාන ශක්තිය කියන එක මේ අවදි කරගෙන ඕනි වැඩි කරෙන්න. ඔව්, ඒ ශක්තිය අවදි කරගෙන මිසක් 5D ලෙවල් එකට ගිහිල්ලා කරන වැඩ මිසක් 3D එකේ ඉඳන් ඒ කරන දෙහි කැපීම් ඒ වගේ දේවල් එච්චර සාර්ථක නැහැ කියන එකද ඔබතුමා කියන්නේ. ඒවා වෙන්නේ ඉතින් අර බමු විද්‍යාවට කොටර වැටෙනවා. ඉතින් ඒවයින් වෙන්නේ ඒක තව මේ කියන්නේ මේ ශේත්‍රය මේ හැලුණක් නේ තමයි වෙන්නේ මේ වැඩවලින්. එහෙම කරන එකයි අපි කතා කරන්නේ. ඒකෙන් ඒක මේ අවදි කරගන්න මේ ගැන අපි කතා කරන්න හදන්නේ. ඔව්, අපි තව ඉදිරි වැඩසටහන වල ඔබට කියලා දෙන්නම් අවදි කරගන්නේ කොහොමද, ඒ තත්ත්වයට යන්නේ කොහොමද කියන එක. අද ඔබතුමා මාතෘකාව කරගත්තේ මොකද්ද කියලා අපිට පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න පුළුවන්ද? ඔව්, අද මාගේ වාස්තුකාවේ තියෙන්නේ මේ ඇත්තෙන්ම 2024 ගැන, දබන අවුරුද්ද ගැන. ඉස්වර සර්විස් කියලා කියන්නේ මගේ 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 නමනේ. ඉස්වර සර්විස්ින් සර්විස් විසින් සිදු කරන විශේෂ ගවේෂණ අනාවරණයක් ගැන තමයි මම මේ කියන්න හදන්නේ. ගවේෂණාත්මක අනාවරණ තොරතුරු ටිකක්. ඒ කියන්නේ 2020 ඉඳන් 2025 දක්වා සිදු කරපු ගවේෂණවල ප්‍රතිඵල. ඒ 25 දක්වා කරන්නට යන දැන් අපිට 21 20 21 22 ප්‍රතිඵල දැන් අපි දැක්කනේ. ඔව්, 23ක් දැන් ඉවරයිනේ නේද මේ අන්තිම මාසෙ. 23ක් ඉවරයිනේ. 23ක් ඉවරයිනේ. අපි ඒක ප්‍රතිඵලත් දැක්කනේ. දැන් 4 ගැන අපිට ඒක කියන්න පුළුවන්. ඒ පහුගිය දෙවියන් ටිකින් ඉස්සරහගෙන මෙයක් දකින්න පුළුවන්. පූර්වකතනයක් කරන්න පුළුවන්. ඔව් ඔව්. ඒත් එක්කම මේ එතකොට දැන් ඔබතුමා මේ 2024 25 වසරවල් ඔය ජ්‍යොතිෂය හරහා එහෙම නැත්නම් ක්වොන්ටම් IT ඇස්ට්‍රෝ හරහා කොහොමද විග්‍රහ කරන්න කියලා අපිට පොඩ්ඩක් පැහැදිලි කරන්න පුළුවන්ද? ඔව්, දැන් මම මේක කරන්න හදන්නේ මේ ජ්‍යොතිෂයට සහ අංක විද්‍යාවට අනුව තමයි. ජ්‍යොතිෂය සහ අංක විද්‍යාවට අනුව ගවේෂණාත්මක කරන විග්‍රහ තමයි කරන්න හදන්නේ. ඔව් ඔව්. ඊට අමතරව අපි ඉදා කියන්න ඕනේ මේ අපි අද පහුගිය ප්‍රෝග්‍රෑම් ටිකේ තියෙනවානේ කමිස් දාලා තියෙනවානේ සමහර අය. ඒ කියන්නේ මේක මේ ඒගොල්ලන්ගේ උනන්දුවක් ඇති අය කමිස් දාලා තියෙනවා මේ අපි ඒක පැහැදිලි කරන්න කියලා. 4D 5D වලට කොහොමද ඒගොල්ලෝ මේ ශක්ති නවති කරගන්නේ කියලා නේද? ඔව්, එහෙමත් අහලා තිබ්බා කමෙන්ට්ස් වල. ඒක අපි වෙනම ප්‍රෝග්‍රෑම් එකකින් කරනවද නැත්නම් මේ ඔව් වෙන ප්‍රෝග්‍රෑම් එකකින් කරමු. මම කියන්නේ මූලික අඳින්නක් මූලික පැහැදිලි කිරීමක් කරොත් හොඳයි විනාඩියක් විතර ඇයි. ඒකට මේ ඇත්තෙන්ම මම සහ අපි පාවිච්චි කරන කමේඩියක් තියෙනවානේ. දැන් අපි මම ඇත්තෙන්ම අවුරුදු 30කට අධිකව මේ ගවේෂණයක් කරලා තිනවා ස්වයං ගවේෂණයක්. ඔව්. ඒක ඒගොල්ලෝ මේ ඒ අහන කට්ටිය ඒක දැනගන්න ඕනේ. ඒ කියන්නේ මේ ස්වයං ගවේෂණයක් ඇත්තෙන්ම නිශ්චිත ගුරුවරයෙක් නැහැ. ගුරුවරයෙක් විදිහට හිටියනම් හිටිය අන්තර්ජාලයේ පමණයි. ඔව්. කියන්නේ මම මේකෙන් කියන්නේ කවුරුවත් එහෙම ගුරුවරු අවශ්‍ය නැහැ. මේ මම කියන දේවල් ඉගෙන ගන්න මේ කැම්පස් යන්නවත් මහාචාර්යවරයෙක් වෙන්නත් අවශ්‍යත් නැහැ. මේවා තනියෙන් හදාරන්න පුළුවන්. මේ ඒක මම ඇක්චුලි හඳුනාගන්න කරේ මොකද මම පාවිච්චි කරපු ක්‍රමවේද තමයි මේක. මේ එතන අපි අර අනුන්ගෙන් දියව් දියව් කිය කෑ ගහ අනුන්ගෙන් මේ මේ
බලහකාරින් ඉන්න පුරුදුක් නෑ අපි අන්ත කියන්නේ විවේචනය කරලා චෝදනා කරලා හිටියෙත් නෑ මම පාවිච්චි කරන ක්‍රමයේ තමයි මේ ඇත්තෙන්ම අපි අන්තර්ජාලයේ දින වීඩියෝස් බලන්න ඕන මේ හැම කෙනෙම මේ කියන්නේ වීඩියෝ තම තමන්ට වැදගත් වෙයි කියලා හිතන දේවල් බලන්න උඩින් පල්ලෙන් බලලා හරියන්නේ නැහැ ඉතින් වැදගත් දේවල් දිගටම බලන්න ඕන ඒක මම කරපු දෙයක් දැන් අවුරුදු ගාණක් තිස්සේ ඉතින් අවුරුදු මම 30කට අධික මේ කරලා තිනවනේ අංක එක තමයි ඒවා බලන්න ඕනි දැන් අපි මේ දාණය බලන්න ඕනි මේ ප්‍රතිඵල ලබා ගන්න නම් ඒවට සමන් දෙන්න ඕනි හොඳින් සමන් දෙන්න ඕනි ඒ කියන්නේ අහන්න ඕනි බලන්න ඕනි අහන්න ඕනි දෙවෙනි එක තමයි අහනවා කියන එක තුන්වෙනි එක තමයි කියවන්නත් ඕනි දැන් ගොඩක් දේ අපි මම දැකලා නැහැ කියවනවා ඒ කියන්නේ පොත්පත් ඒ ආශ්‍රිත දේවල් ඒ සිල මේක දැනගන්න ඕනේ අපි මේ කොහොමද කරේ කියලා. ඉතින් ඒක කරගත්තら මෙහෙම කරනකොට ඒගොල්ලන්ටත් මේ දේවල් මේ මහ දෙයක් නෙමෙයි. ඉතින් ඒගොල්ලන්ටත් මම තේරුම් ගන්න පටන් ගන්නවා. ඔව් ඒක තමයි. අපිට උතරන. ඔව් ඒ කියන්නේ මේ 3D වල 3D තත්ත්වයෙන් ඒගොල්ලෝ අnder අපි මම ඔකට නම් කරන්නේ අnder බාල භෞතික 3D මානිය තමයි මේ මිනිස්සු තාම ජීවත් වෙන්නේ. 95%කට විතර ජනතාව ජීවත් වෙන්නේ මේ තුල. ලෝකෙම ලංකාව විතර නෙමෙයි ලෝකෙමත් එහෙමද? ඒතකොට ඒගොල්ලෝ ඉස්සෙල්ලම 4D වලට එන්න ඕනේ 4D තේරුම් ගන්න ඕනේ. කවුද පැත් 4D ගැන දැන් කතා කරන්න බෑ. සෙල්ල 4D වලට එන්න ඕනේ 4D තේරුම් ගන්න එපා. 4D තේරුම් ගන්න මේ දැන් මම තේරුම් ගත්තකම මේ තමයි 4D relativity. ඒ කියන්නේ 4D relativity කියන්නේ අපි කියන්නේ සාපේක්ෂතා න්‍යාය තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕනේ. මේක මේ කැම්පස් යන්න ඕනේ නෑනේ. අන්තර්ජාලයෙන් පුළුවන් නේ මේ අදාරන්න පුළුවන් නේ බලන්න. ඔබතුමා දැන් කැම්පස් ගියා ඒ පිළිබඳව ඉගෙන ගත්තා නමුත් දැන් මේ ශ්‍රවණය කරන අන්තර්ජාලයෙන් විතරයි ඒගාර හෝඩි ක්වොන්ටම් තියරි ක්වොන්ටම් තියරි ගැනත් අපි හදා මේ අහන්න ඕනේ ඒක දැනගන්න ඕනේ ඒවා තේරුම් ගත්තාම අපිට හෝඩි වලට හෝඩි තේරුම් ගන්න පුළුවන් වෙනවා දැන් ඔය හෝඩිවත් තේරුම් ගන්න කටින් තමයි දැන් ඔය විශ්ව ශක්ති ප්‍රතිකාර කරනවා විශ්ව ශක්ති හරි මේ ඔය යන්ත්‍ර මන්ත්‍ර ගුල්කම් කරනවා කියන ඒ හෝඩිවත් තේරුම් ගත්ත නැතුව කරන් තමයි අමාරු වෙන්නේ ඒක පොඩි හදිනීමක් මම කරේ ඔව් එතකොට ඒක පස්සෙලක් අපි ගැන පොඩ්ඩක් කතා කරමු තව ටිකක් අද මාතෘකාව එතකොට මේ 2024 ගැන අපි කරන පූර්ව කතනයක්. කියන්නේ 2021 21 22 23 දැකපු සිද්ධි අනුව කරන 24ට කියන පූර්ව කතනයක් තමයි මම මේ කියන්න ගන්නේ. ඔව්. නේද? ඒක වල දැන් තවත් මේක මම මේ මෙහෙම දෙයක් කියන්නත් ඕනේ. දැන් අපි කියනවානේ විද්‍යාව කියලා වචනයක් තියෙනවානේ. ඔව්. ජ්‍යොතිෂය කියලා කියන්නේ විද්‍යාවක් නෙසක් විද්‍යාවක් නෙමෙයි. දැන් අපි ওই වචන දෙක පටලගෙන ඉන්නේ. විද්‍යාව කියලා කියන්නේ එකක් විද්‍යාව කියන කව එකක්. විද්‍යාව කියලා කියන්නේ ප්‍රත්‍යක්ෂ ඥානයට. ඒතර විද්‍යාව කියන්නේ? විද්‍යාව කියලා කියන්නේ අනුමාන දැනුමට. ජ්‍යොතිෂය කියලා කියන්නේ මේ විද්‍යාවක් නෙවෙයි, ඒක විද්‍යාව. අපි ගාත කියලා තියෙන විද්‍යාව කියලා කියන්නේ ඒක හරවලා විද්‍යාව කියලා නම් දාගත්තට පටන් ගත්තට ඉතින් කරන්න දෙයක් නැහැ නේද? අපි දැන් තේරුම් ගන්න එපා. විද්‍යාව කියලා කියන්නේ විශ්ව ගන්න ගණිතය, ගණිත ඥානය, ප්‍රත්‍යක්ෂ ඥානයක්. විද්‍යාව කියලා කියන්නේ අනුමාන දැනුම. එතන විද්‍යා චරණ සම්පන්නෝ කියලා කියනවා විද්‍යා චරණ සම්පන්න විද්‍යා කියන තියෙන වචන විද්‍යා නෙමෙයි අපි එක මටේ මේ අපි අද කතා කරන විද්‍යාවට පස්ස ගත්තට ඒක වැරදි ඒක විද්‍යා නෙමෙයි ඒ කියන්නේ අපේ කාලේ කියන විද්‍යාවට විද්‍යාව සමාන නැහැ ඒකයි මේ අද පැටලලා තියෙන මේකයි ඒ විද්‍යාව කියන්නේ අතිශයින්ම විශ්වීය ගණනයක් එක්ක තියෙන ගණිත ඥානය තමයි ඒ කතා කරලා තියෙන්නේ ඔව් හරිද මම එක එක ඒක පැහැදිලි කරා ඉස්සලා මේක පැහැදිලි කරනවා ඒ කියන්නේ අපි ජ්‍යොතිෂ විද්‍යාව කියලා කියන්නේ විද්‍යාව නෙමෙයි විද්‍යාවක් නෙමෙයි යෝග ඒක හඳුන්වීමක් කරා ඒකත් තේරුම් ගන්න පුළුවන් මේ ඔව් ඒතර 2024 වර්ෂය මොනවා කියන්නේ 24 පටන් ගමු 24 කියන්නේ දැන් අංක ටික එකතු කරමු කිස්සෙල්ලා අංක ටික එකතු කරලා 2 2 4 නේ ඔව් 8 නේද එන්නේ එකතුව ඒක 8 නේ එන්නේ දැන් අපි
අපි එතකොට දන්නවා මේ ඔය අංක ගණන් අංක විද්‍යාවට අනුවයි ජ්‍යොතිෂ විද්‍යාවට අනුවයි අට කියලා කියන්නේ ඇත්තම සෙනසුරුගේ ශක්තිය තමයි යොදින කරන්නේ. ඔව්. සෙනසුරුගේ ශක්තිය කියන්නේ විෂ්ණු සෙනසුරු විෂ්ණු. සෙනසුරු විෂ්ණු. දැන් සෙනසුරු අංග වලට විෂ්ණු පූජාවල් නේද තියන්නේ කියන්නේ සාමාන්‍ය මම අහන්න කාකනේ ගල් පල දෙන්න කි. මේ සෙනසුරුගේ අපල වලට කාකනේලද මම නිවැරදිද දන්නේ. ඔව් ඔව් කාකනේ තමයි ඔව්. ඔව්. අංක තමයි දැන් මම ඒක 2024 ගැන මම කර්ම හයක් ඔස්සේ මම මූලික කර්ම හයක් ඔස්සේ ගිනවා දැන් ඒ පළවෙනි කාරණා තමයි අට කියලා කියන්නේ ලැබන උද්දේන අට කියලා කියන්නේ නියෝජනය ගන්න සෙනසුරු ඒ පළවෙනි කාරණාව සෙනසුරු කියලා කියන්නේ අත්‍යම කර්ම ශක්තියට ඔව් එතකොට ජ්‍යොතිෂයට අනුව ඒගොල්ලෝ ජ්‍යොතිෂයේ ආදාරනකොට ජ්‍යොතිෂයෙන් මේ කතා කරනවා සෙනසුරුට රවිගේ බලතලක් තියෙනවා කියලා. ඒ කියන්නේ රවිනේ දැන් උතුරේ බලවතා, සෞරග්‍රහමණ්ඩලේ බලවතා රවිනේ ඒගොල්ලෝ විද්‍යා කරන විදිහට. රවි පුත්‍ර විදිහට නේද සෙනසුරු හඳුන්වන්නේ? ඈ? රවිගේ පුත්‍රයා විදිහට සෙනසුරු හඳුන්වනවා මම දැකලා තියෙනවා. ඔව් එහෙම තමයි අයියෝ මේක කියන රවිගේ බලතල තියෙනවා තනි කරනවා. ඒ කියන්නේ හැබැයි රවිගේ බලපෑම තියෙනවා හැබැයි රවිටවත් බෑ සෙනසුරු අභිබවන්න. ඔව්. يعني සෙනසුරුට කිසිම කෙනෙකුට අභිබවන්න සෙනසුරුව කිසි කෙනෙකුට අභිබවන්න බෑ. සෙනසුරුට සියල්ල යටයි. කප්පයක් තියෙනවා. හැබැයි එහෙමයි කියලා මේ අපි කියන්නේ රවිමේකට යටයි කියලා නෙමෙයි. කියන්නේ රවිටවත් අභියෝග කරන්න බැරි කප්පයක් තියෙනවා සෙනසුරු ශක්තියට. ඒ කියන්නේ කර්ම ශක්තිය නිසා. තමන් කර්ම ශක්තියට තමන් අභියෝග කරන්න බෑනේ. ඒක තමයි සිද්ධාන්තය. එයාගේ රාශි දෙක. ඒ කියන්නේ විශ්වදී තමයි මකර රාශිතාවේ 25 දක්වා දැන් තුන්වෙනි අවුරුද්දේ මුල දිනේ කුඹ රාශිතාවේ. ඔව්. ඒ කියන්නේ ඒ 2020 කියලා 25 කියලා කියන්නේ ඇත්තෙන්ම තීරණාත්මක ප්‍රබලම මේ යුග කාලයක් මේ ගත කරන්න. 20 වසරේ සම්විස්ථානය. ඔව්. ඔව්. එතනම දෙවෙනි කාරණාව. ඒක කියන්නේ ඒක පොඩ්ඩක් හිතලා ගන්න ඕන කාරණාව. ඊගා තුන්වෙනි කාරණා තමයි 24 6 මාසේ ඒක ඒ ජබන අවුරුද්දේ 6 මාසේ 30 තීරවන්නේ. 6 මාසේ 30 කියලා කියන්නේ ජූනි 30. ජූනි 30 ඉඳන් ලබන අවුරුද්දේ නොවැම්බර් 15 දක්වා සෙනසුරු වක්‍ර වෙනවා. ඔව්. වක්‍ර කල්පයක් ගමන් කරනවා ඒකෙදි එන්නේ දැන් මේ අවුරුද්දේ තියෙ සිද්ධි මම පොඩ්ඩක් පහුව කියන්නම් මේක දැන් ඉස්සර කරලා. එතකොට මේක ලබන අවුරුද්දේ සිද්ධ වෙන්න ලියනකයි. ඊගාවට ඒ තුන්වෙනි කාරණාව. හතරවෙනි කාරණාව තියෙන්නේ 2020 2039 කියලා කියන්නේ ප්ලූටෝගේ රජ ප්ලූටෝ රජ වෙච්ච යුගය. ඒ කියන්නේ ප්ලූටෝ තමන්ගේ රාශිය ගමන් කරන යුගය. දැන් සෙනසුරු තමන්ගේ රාශිය දෙකේ ගමන් කරපු යුගය. පුර දැන් කියන සෙනසුරු අපි කියනවානේ රජ වෙන යුගය තෝ ඉන්නේ කියලා. රජ වෙච්ච යුගය කියලා. රජ වෙනින් ඉන්නේ රජලා කියනවා කියන්නේ. ඒ වගේම ප්ලූටෝත් එහෙමයි. 2020 නම් 2039 දක්වා ගමන් කරන්නේ තමන්ගේ රජ වෙන මේ මකර රාශිය. ඔව්. හරිද? තමන්ගේ රාශියනේ තමන්ටයි රාශියනේ මකර කියන්නේ සෙනසුරුට. ඔව්. මකර කියන්නේ යාගේ රාශිය. මකර මා කියන්නේ මකර තමයි යාගේ රාශියත් මකර. ඊට පස්සේ 2024 ලබන අවුරුද්දේ 5 මාස 6 ඉඳන් ලබන අවුරුද්දේ 10 මාස 9 දක්වා කූපොත් වක්‍ර වෙනවා. ඒක කාරණාව. හරි එකට ගන්න ඕනේ. ඒකට ඒක ඡේදනයක් වෙනවා. ඒ කියන්නේ සෙනසුරු වක්‍රයත් එක්ක ස්ටූට වක්‍රෙත් ඡේදනය වෙනවා. ඊට පස්සේ 2024 කියලා කියන්නේ එතකොට ඇත්තම ගත්තොත් එහෙම සෙනසුරුගේ තමන්ගේ රාජකාරිය රජකම ගෙවිගෙන අවසන් වන අභිය. ඒකෙන් ලැබෙන අවුරුද්ද.
වාසංගත ව්‍යාප්ති යුග අර්බුද සිදු වෙන්න තවත් වෙන්න ඉඩකඩ පෙන්නුම් කරනවා. ඊට පස්සේ
මේ ජලහානි වෙන්න පුළුවන් දැන්පත් වෙන දැන්පත් පේනවනේ මේ 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 යන කාලෙම බලන්නකෝ මේ මේ නිකන් අසාමාන්‍ය විදිහට වර්ෂා වැඩි කියන්නේ රටේ හැමතැනම වරිනවා ඉවරකුත් නැහැ මේක වෙනද යන ක්‍රමයක් නෙමෙයි නේද ඔව් ඔව් අසාමාන්‍ය විදිහට වර්ෂ තියෙනවා ඔව් ඔව් ඊගාට භූමි කම්පා ඇත්තෙන් සිදු වුණා භූමි කම්පා පොවිරිය සිදු වුණා භූමි කම්පා වෙන්න ඉඩ තියෙ සමල්ලවට සුනාමි වෙන්න ඉඩක් තියෙන්න පුළුවන් ඉතින් නියං ඊට අධික උෂ්ණත්වය සූර්ය උෂ්ණත්වය වැඩි වෙන්න දැන් පහුගිය අවුරුද්දේ ගිය අවුරුද්දේ ලෝක මේ නෑ මේ අවුරුද්දේ ජූනි මාසේ හත් වෙනි මාසේ ලෝකයේ වැඩි උෂ්ණත්වය වාර්තා වුණා දැන් තව ලක්ෂ ආපස්සට අවුරුදු 120,000කට පස්සේ සිදු වෙච්ච විශාලම උෂ්ණත්වය වාර්තා වුණේ මේ 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 ගිය හත් වෙනි මාසේ ජූලි මාසේ ඒක සැලකිල්ලට ගන්න ඕනේ ගිනි කඳු සක්‍රිය වෙන ඉඩකඩ තියෙනවා වගා හානි සිදු වෙන්න පුළුවන් ඊට එක්කම තව පෙන්නුම් කරනවා 2020න් පස්සේ ඔය තරුණයන්ට පවා හදවත් රෝග පිළිකා ඒස් රෝග වැඩි දෙයක් පෙන්නුම් කරනවා ඔව් ඔව් ඒවත් ඒ කියන්නේ මේ අතරේ ලබන අවුරුද්දේ කරා වැඩි වෙන්න පුළුවන් වෙනවා කියලා අපිට ඉතින් මේ මේ හිතනවා ඉතින් වැඩි වෙන්න දෙතියි කියලා තවත් වැඩි වෙයි කියලා එතකොට ඒවට පිළියම් ඔබතුමා දකින්න විදිහට මොන විදිහටද තියෙන්නේ ඔව් පිළියම් තියෙන තනිකරම ස්වභාවික අපි ස්වභාවික ජීවන රටාවට ලංගන කරමු තමයි මේ ප්‍රතිකාර හම්බ වෙන්නේ කියන්නේ අධිමාන්තික ශක්තියන් වලට කියන්නේ අපි කියන්නේ ආගම ආගමනුකූල කරකට කියන්නේ සයිබි ලෙවල් එකේ කෝඩි පවුඩි කියන අවබෝධය තියෙන කට්ටියට මේකෙන් තව බොහෝ දුරට මේ රෙකවර් එකක් ලබා ගන්න පුළුවන් ඒවා ඒවට එමු වුණොත් හොඳයි ඊට එමු වුණොත් නැත්තම් මේවත් එක්ක ගැටෙන්න ගියොත් ඒ මිනිසුන්ට මේ ප්‍රතිප්‍රහාර කියලා කියන්නේ ඉතින් මේගොල්ලන්ට පරතර වෙන්න පුළුවන්. ඔව්. ඒත් එක්කම දැන් අපි දැන් ඇඟට දැන් ඔය දැන් ඇත්තෙම ගොඩක් වෙ දැන් නැනෝ තාක්ෂණය හොඳයි හොඳයි නැනෝ තාක්ෂණය ගැන අපි දැන් උඩ තියන් හිටියත් නැනෝ වලින් තමයි මේ ඔක්කොම ටික මේ මේ සිද්ධි ඔක්කොම ඉන්නේ වෙන්න පටන් ගන්න තියෙන්නේ නැනෝ ඉඳ තමයි. ඒක ඉතින් ලෝක ලෝකේ විද්වතුන් ඔය ගැන කතා කරනවා අපි ඒවා බලනවා. අපි මේ ඒවා අනුව දැන් දෙකක් අපිට පිළිච්චි ඉන්න. නැනෝ නැනෝ ශරීරගත වෙලා තිබුණාම මේ ඒවා අපිට භෞතික ක්‍රම වලින් යවා ගන්න ක්‍රමයක් හැදින්නේ නැහැ. ඒතර නැනෝ අංශ වල ප්‍රතිකාර භෞතික මේ ප්‍රතිකාර හරහා කරන්න බැගෙන බෙහෙත් දීලා ඒ වගේ පෙටි කරලා ඒක කරන්න බැහැ නේද? වෙන්න ඒක ක්‍රමයක් නැහැ. මේකට තියෙන තේ අභෞතික ක්‍රමයක් තමයි තියෙන්නේ. ඒක ප්‍රැක්ටිස් කරගන්න ඕනේ. අබෞත් ඒ කියන්නේ අභෞතික ක්‍රම හරහා විතරයි මේ දේවල් වලින් ගැලවෙන්න පුළුවන් කියන එක නේද විශාල වශයෙන් ප්‍රතිකාර අපි විශාල වශයෙන් ප්‍රතිඵල ලබන්න පුළුවන් මේකෙන් තමයි මේ මහා ප්‍රතිඵල ලබා ගන්න පුළුවන් මේකෙන් පිළිකාවල්ට තියෙන දැක්කොයි මොන කවුරු කතාවක් පිළිකාවට බෙහෙතක් මම දැක්කෝ පිළිකාවට බෙහෙතක් හොයලා නැහැ නේ පිළිකාව කණිත කරගෙන තියෙනවා නේ මේක භාවනා කළා භාවනා කළා අදිමාසි සක්තිය ගැන ඉතින් පිළිකාව සමාව සංගීත කරගෙන තියෙනවා ඒ වගේ තමයි ඉතින් මේ මේකත් මේ පිළිකා සත්‍යයක් තමයි ධ්‍යාන කියලා කියන්නේ මේ මේ ධ්‍යාන ඉක්ුත් වෙනවා කියන පිළිකා තමයි මනෝ කියලා කියන්නේ දාන විකෘති වෙන තත්ත්වයක් තමයි. ඔව්. ඊට පස්සේ දැන් ඉතින් මේ වෙනකොට ඇත්තෙම දැන් මේ අවුරුද්දේ 2020න් පස්සේ 2022 ඉස්සුන වෙනකොට රෝගී මරණ අනුපාතය 50%කින් වැඩි වෙලා තියෙනවා මේ වෙනකොට. 50%කින් දක්වා වැඩි වෙලා තියෙනවා. ඒ වර්තා අනුවලින් මම අපි දකින්නවා ඉතින් ඒ වර්තා එහෙම මේ පහුරිය ගියා ඉතින් ඔය මේ බලව දාපු වෙන බලපෑඩින් බලපෑඩක තේරේ. ඒක තමයි. අද මාතෘකාව ඔබතුමා කතා කරේ. ඔව් මාතෘකාව නම ඒකද මම එන්නේ මම මේ කියන්නේ ප්‍රමන් දෙන්නේ වෙනිරුකින් යන්න පුළුවන් කෝරකටන ඉතින් ඒක තමයි මම මේ ඉතුරුවට මම ඊගාට කියන්න හදන්නේ මේ ගවේෂණාත්මක තොරතුරු ටික. ඔව් මොනවද ගවේෂණය කරන්නේ? ඔව් දැන් මම කරුණු ගාව කරුණු 10ක් වට පෙන්නුම් කරන්න තියෙනවා. ඒ කියන්නේ 2020 ලෝක යුග පෙරි සංසිද්ධියක් පිළිබඳ මට මේක පෙන්වන්න කරන්න පුළුවන්. ඔව්. සාමයෙන් යුග පෙරි කියලා කියන්නේ අවුරුදු 1000ක් ගන්න යුග පෙරි සංසිද්ධියක් විතරක් පෙන්වන්න අවුරුදු 1000 2000 3000 වගේ යුග පෙරි සංසිද්ධියක් පිළිබඳ මේකෙන් පෙන්වන්න කරගන්න පුළුවන් අපිට. මම හිතන්නේ කියද. එතකොට 2030 පළවෙනි 2030 අවුරුද්දේ පළවෙනි ජනවාරි 24 ඉඳන් 2025 තුන්වෙනි මාස 29 දක්වා වෙනතුරු මකර සහ කුම්භ රාශිය ගමන් කරනවා. ඔව් ඔව් ඒක ඒක පැහැදිලි මේ ඔව් ඊට පස්සේ 2020 දෙවෙනි මාස 26 ඉඳන් 2029 3/5 දක්වා
රූපෝන්හාය සමන්ද්‍රාගය තුළ ගමන් කරනවා. හරිද? මේ වකවාණු එනයි තියෙන්නේ. ජෝතිෂයත් එක්ක. ඔව්. එතකොට ඉතින් අපි දකින්නේ කල්කි අවතාරය කියලා කියන්නේ ඉතින් අපි දකින්නේ එහෙම බලුවොත් එහෙම එහෙම විග්‍රහ කරන්න පුළුවන් ඉතින් ඒ කියන්නේ ස්වභාව ස්වභාව විරෝධී බලවේග වලට ඉඩ දෙන්නේ නැති ස්වභාවිකත්වයේ රැකින රකින්න ක්‍රමය රකින්න සිද්ධියේ සංසිද්ධිය තමයි ඔය කියලා කියන්නේ එහෙම කියන්නේ කියලා මම හිතන්නේ. ඒ කියන්නේ කල්කි අවතාරය කියන්නේ පුද්ගලයෙක් නෙමෙයි යම් කිසි ක්‍රියා ස්වභාව දහමේ ක්‍රියාදාමයක් අරහා වෙන සංසිද්ධියක් කියලාද ඔබතුමා කියන්නේ? ඔව් ඔව් කිනු පුද්ගලෙක් නේ අපි මේ මනුස්සෙක් ඇඳලා තියාගත්තරේ මේක තේරුමක් එන්නේ නැහැ. ඒක ඉතින් ඇඳලා එහෙම මනුස්සෙක් ඇඳලා තියන්නේ මේක වැඩි මේක උච්චාර කරගන්න ලේක වල නිසා මනුස්සෙක් නෙමෙයි ඒක. ඔබ ශක්තියක්. ඒ ශක්තිය ක්‍රියාත්මක වෙන විදිය. ලෝකේ යන කලින් කලට තිබෙන ට්‍රෙන්ඩ් එක. ඒක තමයි පෙන්නුම් කරන්නේ. ජෝතිෂය කියලා කියන්නේ මේකයි. ජෝතිෂය කියන්නේ ගහයෝ ගහයන්ගෙන් වෙන ඒ කියන්නේ වෙනම ලාග මම කතා කරන්නම් ජෝතිෂයේ බලපෑම අපිට තියෙන්නේ ගහයන්ගෙන් නෙමෙයි. එන්නේ පිටා ඉන්නවන් ගහයන්ගෙන් ඔය බලපෑමක් තියෙනවා කියලා එහෙම එකක් නැහැ ඒක. ගහයකට කරන්න පුළුවන් දෙයක් නැහැ ඇත්තටම. ග්‍රහයෝ කියලා කියන්නේ අපිට සංඥා කුළු විතරයි. ඔය සංකේත හරහා අපි පැහැදිලි කර ගැනීමක් කරනවා නේද? ඔව්ද අපි දැන් මෙහෙම හිතනවා අපි දැන් මහපාරයක්දී දැන් අපි දන්නවනේ මාර්ග සංඥා. දැන් මාර්ග සංඥාව දැක්කා තියෙනවා මේ ඉදිරියේ පාර ලිස්සන සුළු කියලා මාර්ග සංඥා දාලා තියෙනවානේ. දැන් මාර්ග සංඥාව නොදැක ගිය කෙනාට වෙන්නේ ඒ වාහනේ ඉස්සරහ හිට අන්තරක් වෙනවානේ. ඔව්. නේද? එතකොට ඒ දැකලා ගියොත් එයාලට මේ එක නොස්ස ගන්න පුළුවන්. අන්තර මේ බාර්ග සංඥා දැකලා ගියා නම් බලලා ගියා නම් එතකොට ඒ කියන්නේ එතකොට එතනදී මේ ඒ මොකද අනුතර වෙලා තියෙන බාර්ග සංඥා පූර්ව හින්දා නෙමෙයිනේ. ඔව් ඒක නොදකපු නිසා නේද? ඒක මම බාර්ග සංඥා පූර්ව හින්දා නෙමෙයිනේ වෙලා තියෙන්නේ. පාරේ ඒ පාරේ තියෙන සිද්ධිය වෙලා තියෙන්නේ බාර්ග සංඥා පූර්වෙන් නෙමෙයිනේ වැඩේ වෙන්නේ. ඔව් ඔව් ඒ වගේ තමයි ජෝතිෂය. ජෝතිෂය කියලා කියන්නේ ජෝතිෂය කියලා කියන්නේ බාර්ග සංඥා පූර්වවටම සමාන දෙයක් තමයි. ඒක සංඥා පූර්වක් විතරයි. අයි කියන්නේ ග්‍රහය කියන්නේ සංඥා පෝරු විතරයි සංඥා පෝරු කියන්නේ නෑ නෑ ඒකට වෙනස් අපිට ඒ ගාල්ගේ මිනිස්සු අපිට වෙන්නේ නෑ ඕක අපි මේ මිනිස්සු මේ ඔක ගොකත්තේ වර්ගය බරදවා වටහා ගත්ත දෙයක් ඔව් ඒතර ග්‍රහ පූජා හරහා ඔය දැන් සෙනසුරුගේ වක්‍ර වීමට ග්‍රහ පූජා වලින් ප්‍රතිඵලයක් ගන්න පුළුවන්ද ඒවත් අර පුළුවන් ඒක පුළුවන් ඇත්තම ඒකම සංස්කෘතිය දින වලින් ඒ ගහ පූජා වලින් ප්‍රතිඵල ගන්න පුළුවන් අපි ඒක වැත්තේ මෙතන කතා කරන්න පුළුවන් ප්‍රතිඵල කතා කරමුකෝ ඒ ප්‍රතිඵල ගන්න පුළුවන් ඒ මන්ත්‍ර වලින් ග්‍රහ පූජා වලින් මණික් පළඳින් වලින් ඒ ප්‍රතිඵල ගන්න පුළුවන් ප්‍රතිඵල ගන්න ගතිය ඇති ප්‍රතිඵල තියෙනවා ඒ කියන්නේ මේ මොන්සෙක් එහෙම ඒවට ප්‍රති යමුනාම ඒ මනුස්සය අතුර ක්‍රියාත්මක වෙනවා මේ ඒකත් එක්ක විශේෂ ශක්තියින් ටිකක්. ඒකෝ මේ ශක්තියින් වලට අර ශක්තියින් අනුගත වීමක් වෙනවා. මහා දේවල් මොකද අපි ඒ දෙයක් ප්‍රමාණ කරන්න යමුණාම එතන කර්ම ශක්තියක් වැය වෙනවනේ. අද මේ කර්ම ඵල නැති වෙනවා කියන එක නෙමෙයි කියන්නේ. එරෙහිවීමක් නොවී කියාම එතන මේ රකවරණයක් තියෙනවා. ඔව්. දෙතෙන් නැති වෙනවා. දැන් ඒක මම මේ කර්ම ඵලින් කාරණාව කියන්නම්කො. එතකොට දැන් ඒක මම කරුණු 10ක් මේක මම කරුණු 10ක් මම හිතන දේ වදිනවා. මේ කාලේ මේ යුග පෙරලියක් වශයෙන් පෙන්නුම් කරන 2024 වෙච්ච සිද්ධි ටික මම පළවෙනි කාරණාව විදිහට මම දැනගෙන 2020 වසරේ ඉඳලා අපිට තොයි වසංගතය ආවේ ලෝකෙට. ඔව් වෙනසක් උනේ ලෝකෙ 2019 පස්සේ කලින් ගිය අර ජීවන රටාව වෙනස් වුණානේ. ඔව් අද කියන්නේ දෙසැම්බර් වලින් පස්සේ 2019 දෙසැම්බර් වලින් පස්සේ එතකොට එතනදී 170ක් මේ වෙනකොට මැරලා තියෙනවා කොවිඩ් වලින් සාමාන්‍ය ලෝක පුරා ඒත් මං දැක්කේ පළවෙනි සිද්ධිය මම 2025 වෙච්ච පළවෙනි සිද්ධිය ඔව් ඊට පස්සේ 2021 පටන් ගත්ත ලෝකේ පළමු mRNA ඥාන එන්න ලෝක පුරාම ඉදින් පටන් ගත්තා ඒක සංසිද්ධියක් ඒක ප්‍රබල සංසිද්ධියක් ඒක මිනිස්සු දන්නේ නෑ මේ මේ ඥාන එන්නත් විඳින්න පටන් ගත්තේ කියන කතන්දරේ mRNA කියන එක මිනිස්සු දන්නේ නෑ මිනිස්සු හිතනවා මේ හැමදාම අපි විදපු දාටි එන්න මේ එන්නත් නැත්තම් මේ බේත් මේ වෙනද විදපු දාටි බේත් කියලා තමයි හිතයි මේ මේක ලොකු වෙනසක් තියෙනවා ඒක තමයි තමන්ට ඉතින් හදාරන්න කියලා මම කියන්නේ ඉතින් ඕක අපිට කොහොම කියන්නද බෑ ඒක දැනගන්න ඕනේ මේක ලෝකයේ පළමු ඥාන එන්නත් කියන එක ලෝක ප්‍රසිද්ධ කතාව ඒක ඒගොල්ලෝ හැමතැනම කියනවනේ නොබෙල් ප්‍රයිස් හම්බුනානේ මේ අවුරුද්දේ කොයි ඒක එන්න කවුද කියනවාද ලෝකේ පළම ඥානෙන්න පැරුවා කියලා මම මේවත් එක කියන්නේ ඒ දෙවි කාරණාව ඒක ගැන ඒගොල්ලන්ට ඇත්තෙන්ම තන්තරින් සාධාරණ කියලා තමයි මට කියන්න තියෙන්නේ ඔව් ඉන්ටර්නෙට් එකේ වන්තරන් ඕක ගැන තොරතුරු තියෙනවා
කරුණු කිව්වම එදෙන්නේ ඒවායෙන් එන සිද්ධි ඒවාටින් විවිධ විද්‍යුතුන් ඒවායෙන් එන සිද්ධි ගැන කරුණු ගොඩක් කියලා දිනවා ඒවා මේ දැන් වෙමින් තියෙනවා කියලා අපිට පෙන්වුම් කරනවා ඒ කිව්ව දේවල් හරි තමයි කියලා ඒකලා කියන්න ඕනේ නැහැ ඒක නේද ඔව් ඊගාවට තුන්වෙනි කාරණාව තමයි ලංකාවේ ජනාර්ගලයක් ආවනි 2022 7 වෙනි මාස 14 හිටපු ජනාධිපතිතුමා ධූරයක් කරලා ගියානේ. ඔව්. යන්න උනා නියට. ඒකත් ඇවිල්ලා ඒකත් එහෙම තමයි. ඒකත් අපිට බලපාපු තරග සිදුවීමක් ඒ සෙනසුරුගේ කාල සීමාව තුළ. කියන්නේ. අනික ඒ සෙනසුරුගේ ඒ කාල සීමාව තුළ තමයි ඒ කියන්නේ සෙනසුරුගේ කාල සීමාව තුළ අනික සෙනසුරුගේ වක්වීමේ කාල සීමාව තුළත් එක තමයි ඒක වෙලා තියෙන්නේ. ඔව්. ඒ කියන්නේ එතනදී 2022 බලන්න පුළුවන් 2022 6 වෙනි මාස 5 වෙනි ඉඳන් 2022 10 වෙනි මාස 23 දක්වා මකර රාශියේ සෙනසුරු වක්ර වුණා. හරිද? ඒක ජාතිපතිතුමා ගියේ 7 වෙනි මාස 14. ඒ හරිනේ වකවානුවක් තුළ විදලා හිටවන 6 වෙනි මාස 5 වෙනි ඉඳන් 10 වෙනි මාස 23 දක්වා වක්ර වුණේ. ඉතින් එතනදී 7 වෙනි මාස 14 වෙනි ඉඳන් තුමාට යන්න උනා. එයා කොහමද ඒක පන්න ගත්තා නම් ඒ කාල සීමාව පන්න ගත්තා නම් එයා ඉඳක් තිබුණා. ඔව්. මම දෙකක් තියෙනවා. ඒ තුන්වෙනි කාරණා. ඊට හතර වෙනි කාරණාව 2022 2:24 පටන් ගන්න තියෙනවා රුසියානු යුද්ධයේ යුද්ධය. ඔව්. ඒකෙන් ගණ්ඩ ලක්ෂ දෙකකට අධික දුරසක් ගිය ගියා කියලා තමයි කියන්නේ. ඊට පස්සේ පස්වෙනි කාරණාව. පස්වෙනි කාරණාව තමයි මේ දැනට අවුරුදු 1,22,000කට අතීතයේ සමස්ත අතීතේම වැඩිම ගෝලීය උෂ්ණත්වයේ වාර්තා වුණා මේ මාසේ 2023 7 වෙනි මාසේ 6 වෙනිදා. ඔව්. ලෝකයේ වැඩිම ගෝලීය උෂ්ණත්වය. ආපස්සට බලුවොත් අවුරුදු 1,20,000කට පස්සේ. ඔව්. හරිද මේවා මේ කිපි හිතලා ගන්න මම කියන්නේ මේ මම කරුණු ගොනු කළා තියෙනවා. මේ 2025 සිද්ධේක විදීමක්. ඒ කියන්නේ ලෝක විතරද කොහෙන් අවුරුදු 1,20,000කට පස්සේ විදීත් විචාලට උෂ්ණත්වය වැඩි වර්ධනය වෙන වෙලා තියෙනවා. එතකොට තව පූර්ව කථනයක් නාසා යටින් තව ඒක පූර්ව කථනය කරලා තියෙනවා 2024 වෙනි ඉස්නත්ය මේ මාසෙම 7 වෙනි මාසෙම 2024 ලබන අවුරුද්ද 7 වෙනි මාසේ ඉස්නත්ය තවත් වැඩි වෙයි කියලා පූර්ව කථනය කරලා තියෙනවා 2025 ඉරත්තර වැඩි වෙයි කියලා පූර්ව කථනයක් තියෙනවා දුක් මතෝ ඒ කියන්නේ දැන් පහුගිය දෙකේ ඔබ මතකයි නේ ඒ ඉස්නත්ය වැඩි කියලා මම සමහර මිනිස්සු මරුණා නේ ඉස්නත්ය වැඩි කියලා ලංකාවේ නම් ලංකාවේ තුනම හිටන් ඔව් ඒක නේ නම් මම හිතන්නේ ඈ ඔව් ලංකාවේ මැරුණාද කියන එක මට එච්චර මතකයක් නැහැ. මොකද ඉතාලම හිටන් සද්දිගිරියක් උනාට කොහමර ඉන්දියාවේම උනා. කියන සමහර රටවල උනා. ගෝලි උෂ්ණත්වය ඉහළ ගියා. ඒක ගියාම ඒ උණුසුම් ජීවත් වෙන්නේ අවුරුදු මම හිතන අන්තික ප්‍රෑන්ඩම අන්තික ජනම ගැන අන්තික 40 දක්වා ගියාද ගෝලි. මේ පොත ජීවත් වෙන්න බැරි මිනිතුන්ද? ඔව්. එතකොට ඒකේ තව සංසිද්ධියක් වෙනවා ගෝලි උෂ්ණත්වය ඉහළ යනකොට අත්‍යවශ්‍යම ස්වභාව විපර්යාම සිද්ධ වෙනවා විකෘති වෙනවා ස්වභාවික දේවල් සංසිද්ධි දැන් අද උනත් ඒ වන් කියන්නේ මේ වහින්නේ ওই සංසිද්ධි ටිකත් එක තමයි මේ දැන් බැලන්ස් නැහැ දැන් එක්ක වැස්ස වැඩි එක්ක උෂ්ණත්වය වැඩි බැලන්ස් නැහැ ඔව් ඒක හරි ඒක අපි අත්විඳිනවනේ ඒක අත්විඳිනවා ඉතින් අපිට ඒක හිතා ගන්න පුළුවන් නේද එතකොට මම මේ වුණ තවදුරටත් ගියොත් එහෙම ලබන අවුරුදු ඊළඟ අවුරුදු වෙනකොට සමාල්ලාවට අයිස් කඳු දී වෙන්න වෙනත් පුළුවන් දැන් මත්තම තමයි 2023 දෙවැනි මාසේ 5 තුර්කියේ වුණා භූමිකම්පාවේ 51,000 කට නැසන. ඔව් ඔව් ඔව්. ඊට පස්සේ 7 වෙනි කාරණාව 2023 9 වෙනි මාසේ 9 මොරොක්කෝයි භූමිකම්පාවෙන් 3,000 කට නැරුණා. ඔව්. ඊට පස්සේ 2023 9 වෙනි මාසේ 9 වෙනිදාම ලිබියාවේ වුණා අභ්‍යන්තර සුනාමියක් ආවා සුලංග ආවා ගංගුතුර ආවා ඒකෙන් 20,000 කට නැරුණා. ඔව්. ඊට පස්සේ 2023 10 7 වෙනිදා තිලා තියෙනවා භූමිකම්පාවක් ඇෆ්ගනිස්තානයේ එකක් 3000 කට මරුණා. ඔව්. ඉතින් අනිත් සිද්ධිය තමයි 2023 10 මාස 7 ඉඳන් තියෙන මේ හමාස් ඉස්රායිල් ප්‍රහාර වලින් දැන් 20,000කට වඩා මැරලා තියෙනවා මම හිතනවා. ඔව්. මේ පොබල සංසිද්ධි මම කරුණු 10 කින් ඒකට වුණේ මේ කාලසුළු තුළ පිළිච්ච
ලෝකේ අනිත් ලෝකේ හරුම් ලක්ෂයක් වෙන්න හදන සිද්ධි ටිකක් තමයි මම මේ තියෙන්නේ. මම හා සමගාමීව සහ ඔයිට වඩා ප්‍රබලව ඊළඟ වක්‍ර වීමේදී සෙනසුරු වක්‍ර වීමේදී විපත් ඇති වෙන්න ඉඩ තියෙනවා කියන එක තමයි ඔබතුමා කියන්නේ උත්සාහ කරන්නේ නේද? අපි බලමු කියලා ඉතින් අපි ඉතින් මේක ගැන බලලා ඉතින් බලමු කියලා ඉතින් අපි එතකොට අවධානය හිටියම හරිනේ. මේ කාල සීමාව දැන් මම කාල සීමාව කිව්වා නේද මං කලින්. ඔව් 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 ඔව්. දබන අවුරුද්දේ ජනවාරි මාසයේ නේද? දබන අවුරුද්දේ මම ඉතින් වතවන දිනේ. ඔව් ඒ ඒ කීප වකවානු කාලේ මම කියනවා ඒ කියන්නේ අග ඒ කියන්නේ මැද භාගයෙන් අග භාගයෙන් එනකොට ඒ හරි ඇත්තම ලංකාවේ කම්බයක් වත් කියන්න බැරි වීද කියලා තමයි අපිට විග්‍රහ කරගන්න වෙන්නේ ජ්‍යොතිෂය අරහා දැන් එතුමා කියුවා කලින් අවුරුදු 3-4 ඇතුළත වක්‍ර වීම වලදී සිද්ධ වෙච්ච ලෝකෙට සිද්ධ වෙච්ච සිදුවීම් සහ ඊටත් වඩා ප්‍රබලව ඊළඟ වසරේ කියන්නේ 2024 වසරේදී මේක අපි පරීක්ෂණයක් ගවේෂණයක් මට්ටමින්නේ දැන් අනාවැකී කිව්වේ ජ්‍යොතිෂය ගණිතය හරහා එනිසා අපි බලාගෙන ඉමු ඉදිරි වසරේ කලින් වසර වලට සාපේක්ෂව මොන වගේ සයන් සංසිද්ධීන් ඇති වෙයිද කියන එක. ඔව් ඒ ටික තමයි අද අපිට කියන්න තියෙන නිසා ඒ ගැන විමසිල්ලෙන් ඉන්න ඔබේ ආධ්‍යාත්මික පැත්ත දියුණු කරගන්න 3D ඉඳන් 5D වලට ගමන් කරන්න උත්සාහ කරන්න ඉදිරියේදී අපි තවත් ඒ ගැන කරුණු කාරණා පැහැදිලි කිරීම සහ යන ක්‍රමය ඔබලන්ට පැහැදිලි කරලා දෙන්න. එහෙනම් අදට අපි ප්‍රෝග්‍රෑම් එක අවසන් කරනවා. ඔබතුමාට බොහොම ස්තුතියි අපව දැනුවත් කිරීම සම්බන්ධයෙන්.